ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. තවමත් අපි ඉන්නේ උතුම් වස්සාන කාලයේදී. මේ වස්සාන කාලයේ පුරාවට නේකවිද පින්කම් සිදු කරන්නට ඔබට අවස්ථාව පවතිනවා කියලා අපි නිරන්තරයෙන්ම ඔබට සඳහන් කරනවා. මේ සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ මහානීය පින්කමක්. ඒ අතරේ රෙතෆෙම් රේඩියෝව මෙවර තිස්ස මහාරාම රාජමහා විහාරස්ථානයේ උතුම් වූ කඨින මහා පින්කම පවත්වද්දී මේ වස්සාන කාලයේදී ඔබට සේනාසන පූජාවක් සිදු කරන්නට හැකි බව අපි දැනුම් දුන්නා. ඒ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ඒ සම්බුද්ධ ධාතු මන්දිරය තිස්ස මහාරාමයේ නිම කරන්නට, හිපියස්ස නිම කරන්නට අවශ්‍ය උළු සම්පාදනය කරන්නට කියලා. ඉතින් මේ ඉල්ලීම බොහොම සැදැහැසිතින් ඔබ පිළිගෙන මෙවන විට ඒ සඳහා අවශ්‍ය සියලුම උළු ඔබ සම්පාදනය කරලා අවසන්. දැන් ඒ පියස්ස නිම කරන්නට අවශ්‍ය ඒ විශේෂිත දැව ලබා දෙන්නට ඒ සඳහා දායකත්වයන් සපයන්නටත් ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබට විමසීම් කරන්න පුළුවන් අපේ දර්ශනගෙන් 0.77 41 51 272 0.77 41 51 272 අංකයට කතා කරලා ඔබට මේ පියස්ස සඳහා අවශ්‍ය දැව සඳහා ඔබ කොහොමද දායකත්වයේ සපයන්නේ කියලා දැනගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද මේ ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව වෙත අපි යොමු වෙන්නටයි සූදානම් වන්නේ. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා වැඩම කොට සිටින දේශකයන්න් වහන්සේට උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. පාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම
මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි. පිඟුතුනි, අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා දේශනා කරන්නට යෙදුනේ බොහොම සුවිශේෂී දේශනාවක්. ඒකේ ආරම්භක දේශනාව අපි කලින් දවසේ කලින් සතියේ දේශනා කරන්නට යෙදුනා. ජාතක පාළියේන බොහොම සුවිශේෂී ජාතකයක් තමයි මේ විදුර ජාතකය කියලා කියන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥා ගුණය ඉස්මතු කරවන ජාතක කතාව. උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරපු ජාතක කතාව. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වඩිනකොට ඒ දම්සභා මණ්ඩපයේ හිටපු භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම කතාවක ඉදිරිලා හිටියා. පින්වත්නි, බලන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ මහා ප්‍රඥාව, ඒ ප්‍රඥාව පැතිරී ගිය ප්‍රඥාව, ඒ ප්‍රඥාව බබලන ප්‍රඥාව, උන්වහන්සේට තියෙන වේගවත් ප්‍රඥාව, තියුණු ප්‍රඥාව, විනිවිද යන ප්‍රඥාව, අනුන්ගේ වාදයන් මඩින්න පුළුවන් ප්‍රඥාව, තමන්ගේ ප්‍රඥානුභවයෙන් ශාස්ත්‍රීය පණ්ඩිතාදීන් විසින් සකස් කළ සියුන් ප්‍රශ්නයන් බිඳ දමා සේවනයේ නොකළ හැකි ප්‍රඥාවක් තමයි උන්වහන්සේට තියෙන්නේ. මෙන්න මේ විදියට භාග්‍යතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥාව උන්වහන්සේලාට වැටහෙන ආකාරයට උන්වහන්සේලා ප්‍රකාශ කර කර හිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දිවියේ කණින් මේ කාරණාව අහලා භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී ධම්මසභා මණ්ඩපයට වැඩම කරලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි මා එන්නා කලින් නුඹලා කිනම් කතාවකින්ද හිටියේ කියලා. එතකොට තමයි උන්වහන්සේලා කියන්නේ, ස්වාමීනි අපි මෙන්න මේ වගේ කතාවක ඉදිරිලා හිටියා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලාට කියනවා, පින්වත් මහණෙනි, සම්මා සම්බෝධියට පත් වෙලා මේ පරවාද බිඳ දමන ප්‍රඥාවක් තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේට ලැබීම ගැන නෙමේ පුදුම වෙන්න ඕන. ඒ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී දම් පුරණ කාලයේදී පවා බෝධිසත්වයන්ගේ ප්‍රඥාවෙන් අන්‍යයන් දමනය කරපු අවස්ථාවල් පවා තිබිලා තියෙනවා. විදුර පණ්ඩිතයා වෙලා ඉන්න ජීවිතේ පූර්ණක යක්ෂ සේනාධිපතියව ප්‍රඥාවෙන් දමනය කළා මම කියලා මේ භාග්‍යතුන් වහන්සේ මේ කාලේ මේ ප්‍රඥාව ගැන නෙමේ පුදුම වෙන්න ඕන, පෙරතිබිච්ච ප්‍රඥාව ගැන තමයි ඇත්තටම පුදුම වෙන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මෙකල කාරණානම් අපි දැකලා තියෙනවා, නමුත් ඔය ඔබ වහන්සේ කියපු විදුර පණ්ඩිතයා වෙලා ඉන්න කාලේ පූර්ණ කියක්ෂාව දමනී කරපු විදිය ගැන අපි අහලා නැහැ, අපි දන්නෙත් නැහැ. ඒ නිසා ස්වාමීනි අනුකම්පාවෙන් ඒ කාරණාව අපිට දේශනා කරන සේක්වා කියලා ඔන්න භික්ෂුන් වහන්සේලා ආරාධනාවක් කළා. ඉතින් පිඟුතුනි, මෙන්න මේ කාරණාව තමයි අපි මේ දේශනාවට මාතෘකාව හැටියට යොදාගත්තේ, මේ විදුර ජාතකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ පෙර කුරු රට ඉන්දුපුස්ත නගරේ ධනංජය කොරව්ය කියලා රජෙක් රාජ්‍ය කරා. ඉතින් ඒ කාලේ රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා ලබලා දුන්නේ විදුර කියලා පණ්ඩිතේ. රජ්ජුරුවන් දැහැමිව රාජ්‍ය කරන්න ඕන ආකාරය මේ විදුර පණ්ඩිතතුමා අනුශාසනා කරමින් හිටියේ. ඉතින් මේ විදුර පණ්ඩිතතුමාගේ මේ ධර්ම අනුශාසනාව ඉතාම මధుරයි. ඒ මහා ධර්ම කතාව මුළු දඹදිවම පැතිරිලා තිබුණා. ඒ කාලේ උන්වහන්සේගේ ඒ මధుර දේශනාවට අන්නේ රාජ්‍යන් පාලනය කරපු රජවරු පවා කැමැත්ත තිබුණා. කොයි වගේ කැමැත්තද කියලා කියනවනම්, හරියට හස්තිකාන්ත වීණා ස්වරයෙන් ලොල්ලු ඇතුන්මි විදුර පඬිතුමාගේ ධර්ම කතාවට අන්‍ය රජවරු පවා මහත් ප්‍රීතියකින් තමයි හිටියේ. ඉතින් මෙනි මේ කතාව භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියලා උන්වහන්සේ මේ කතාව මෙතනින්දලා විස්තර කරනවා. මහණෙනි, මේ බරණැස් නුවර බ්‍රාහ්මණ මහාසාර කියන බ්‍රාහ්මණ කුලේ හිටපු බමුණු හතර දෙනෙක්
කාමයන්හි ආදීනව දැකලා මේ ගිහි පංචකාම සම්පත් අතහැරලා ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලා හිමාලයේ වාසය කළා. ඒ කාලේ උන්වහන්සේලා ධ්‍යාන ලැබුවා, පංච අභිඥා පවා ඉතුරින් ලැබුවා. ඉතින් උන්වහන්සේලා බොහෝ කාලයක් එහි වාසය කරලා මේ ලුණුවැඹුල් හොයන්න අගු කියන රටේ කාලචම්පා කියන නගරේ රජුගේ උයනට වැඩම කළා. ඉතින් එහෙම වැඩම කරපු වෙලාවේ උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට මේ නගරේ හිටපු මිත්‍රයෝ හතර දෙනෙකුට මේ ඍෂිවරු හතර දෙනාව මුණ ගැහුණා. උන්වහන්සේලාගේ ගමන් විලාසය, උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් දිහා දැක්කම මේ මිත්‍රයෝ හතර දෙනාට උන්වහන්සේලා කිරි පැහැදීමක් ඇති වුණා. ඇතරම පිඟුතුනි, මේ භික්ෂුන් වහන්සේලාගේ තියෙන ආභරණය ඕකනේ. භික්ෂුවකගේ තියෙන සුවිශේෂී වටිනාකමක් තමයි මේ හික්මීම කියන එක. ඉරියාපතේ තාම සංවර වෙන්න ඕන. ඇයි පිඟුතුනි, ඉන්ද්‍රියන් දමනය කරලන්නේ තියෙන්නේ භික්ෂුව. දමනේ වෙච්ච ඉන්ද්‍රියන් තියෙන්නේ. ඒ ඉන්ද්‍රියන් දමනේ ඇති කරගන්න පිඟුතුනි රහත් බව ලබන්න ඕනමනේ. මොකද ආකල්පමේ වෙනසක් තමයි භික්ෂුවකගේ ළඟ තියෙන්න ඕන. ඒකනේ මේ අඤ්ඤෝමේ ආකප්පෝ කරණියෝ කියලා මහණ වෙනකොට කියන්නේ. මේ ගිහි ආකල්පවලින් දුරු වෙච්ච කෙනී භික්ෂුව කියලා කියන්නේ. එතකොට මේ ගිහියාගේ හැසිරීමට වඩා භික්ෂුවකගේ හැසිරීම හාත්පසින්ම වෙනස්. ඇවිදින විදිය, කතාබහ කරන විදිය, කනබොන විදිය වෙනස් වෙන්න ඕන. ඕකට තමයි පින්වතුනි අපේ ලාංකික සමාජයේ ගරු කටයුතු වචන පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපේ පාලිවල ගිහියෙක් ඇවිද්දාත් හාමුදුරු නමක් ගියත් එකම වචනින් තමයි පාලිය හඳුන්වලා තියෙන්නේ. ගිහියෙක් යනකොට කියනවා ගච්ඡති, හාමුදුරු නමක් ගියත් කියන්නේ ගච්ඡති. හැබැයි පින්වතුනි සිංහලයේ ඒක ඊට වඩා වෙනස්. සිංහලයේ තියෙන්නේ කොහොමද? ගිහියෙක් යන්නේකට කියනවා යනවා කියලා, හාමුදුරු කෙනෙකුගේ ගමනට වඩිනවා කියනවා. ගිහියා ආහාර ගන්නකොට කනවා කිව්වට හාමුදුරු ආහාර ගනිද්දී අනුභව කරනවා කියලා කියන්නේ, වළඳනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ වගේ වචන පෙළක් මේ හාමුදුරුවරු හඳුන්වන්න භාවිතා කරන්නේ ඇයි? එකම දේ උනාට ඒ ක්‍රියාවන් දෙකේ වෙනසක් තියෙනවා. ගිහියෝ යන විදියට නෙමෙයි හාමුදුරු වඩින්නේ. ගිහියෝ කන විදියට නෙමෙයි හාමුදුරු වළඳන්නේ. ගිහියෝ ඉඳගන්න විදියට නෙමෙයි හාමුදුරු වැඩ ඉන්නේ. ගිහියෝ නිදාගන්න විදියට නෙමෙයි හාමුදුරු සැතපෙන්නේ. ගිහියෝ නාන විදියට නෙමෙයි හාමුදුරු හිස නාන්නේ. ඒව හාත්පසින්ම වෙනස්. ඒ නිසා තමයි ඒ වගේ වචන පෙළකින් මේ හාමුදුරුවන්ගේ කටයුතු නම් කරලා තියෙන්නේ. ඉගෙන ගරු කටයුතු වචන නිසා. ඇත්තටම භික්ෂුවකගේ හැසිරීම එහෙමයි වෙන්න ඕන. එතකොට තමයි ඒ ගිහියන් තුළ පැහැදීමක් ඇති වෙන්නේ. අපහැදුණු අයගේ පැහැදීම ඇති කරවන්න, පැහැදුණු අයගේ පැහැදීම තව තවත් වඩ වඩාත් වර්ධනය කර ගැනීම පිණිස තමයි හාමුදුරු නමකගේ හැසිරීම තියෙන්න ඕන. හැබැයි ඉතින් ඒක අපේ ශාසනයේ වුණත් සර්ව සම්පූර්ණෙම දැක බලා ගන්න බැරි වෙයි. ඒක භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්න කාලෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් එහෙමයි. මොකද පින්වතුනි, මේ ශාසනයට එකතු වෙන හැමෝම එකතු වෙන්නේ නිවන් දකින්නත් නෙවෙයිනේ. නිවන් දකින පරමාර්ථයෙන් බොහෝ දිනේ කැතුල් වුණාට ඇතැම්මයි මේකට එකතු වෙන්නේ ලාභ සත්කාර ලබන්න. මේ අරහත් දජය ජීවත් වීමේ මගක් කරගෙන තමයි සමහර අය ජීවත් වෙන්නේ. මං හිතන්නේ අපේ පින්වතුන්ට ඒවට උදාහරණ අමුතුවෙන් කියන්න ඕනනේ. සමාජයේ ඒවට ඕනතරම් උදාහරණ තියෙනවා යම් යම් කාරණාවල්. හැබැයි තින් ඒ අලජ්ජී පිරිස, ඒ දුස්සීල පිරිස දන්නේ නෑ තමන්ගේ හැසිරීම තමන්ගේ සංසාරේ ජීවිත කීයක් නම් නිරේගාමී ජීවිතවලට පත් කරවනවද කියලා. මොකද තමන්ගේ හැසිරීම නිසා මේ ශාසනයටම තමයි අපකීර්තියක් ඇති කරවන්නේ.
අපි පිංහතුන් දන්නවද? අපි පිංහතුන් හාමුදුරු නමකට දෙන දානය මේ තරම් විශේෂ වෙන්නේයි? මේ ශාසනය එක දවසක් හෝ ජීවත් කරවන්නයි උදව් කරන්නේ. එතකොට ශාසනය පිංහතුනි අනාගතයට අරගෙන යන්න එක තප්පරයකට හෝ වෙහෙසෙනවනම් ඒකි කුසල පක්ෂය කියලා නිම කරන්න බෑ. දුටුගැමුණු මහරජතුමා දසලක්ෂ විසිහතරදාහක් යුද්ධෙදි මිනිස්සු මරලා තියෙනවා. ඒකැනේ පාපකර්මය ගත්තොතින්නම් ඒකෙ බරපතලකම සීමාවක් නේ. නමුත් රජ්ජුරුවෝ එතරම් පෞකම් ගොඩක් කළේ මොකටද? සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවේ. ඒක මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවක් නන් නෙවෙයි. බුදුදහම බේරගන්න කියලවත් බුදුහාමුදුරුවෝ කියලා නෑ පව් කරන්න කියලා. නමුත් ඒ කාලයන්ට අනුකූලව සමහර අය මෙහැසිරිලා තියෙනවා. එහෙම හැසිරෙනකොට ඒ අයට පව් සිද්ධ වෙනවා. නමුත් පිංගුතුනි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ ඒ පාප කර්මය යට කරවන්න රජ්ජුරුවන්ගේ බලවත් වෙච්ච පුණ්‍ය කර්මය මොකද්ද? සම්බුද්ධ ශාසනයේ චිරේ පැවැත්ම වෙනුවෙන් කරපු කටයුත්ත. එතකොට හිතන්නකෝ, එච්චර මහා පව්කම් ගොඩක් පවා මේ ශාසනය තප්පරයකට හෝ ජීවත් කරවන්න දරන උත්සාහය බලවත්. එතකොට පිංගුතුනි ශාසනය මොහොතකට හෝ ජීවත් කරවන්න දරන උත්සාහය එච්චර බලවත් නම් මේ ශාසනය තප්පරයකට හෝ විනාශ කරවන්න දරන උත්සාහය කොයිතරම් පාපකාරී ක්‍රියාවක්ද කියලා අපේ පිංගුතුන් හිතලා බලන්න. නමුත් සමහර දෙනේ මේ චීවරය දරාගෙන ඒ චීවරය තමන්ගේ ජීවත් වීමේ මාර්ගයක් කරගෙන ඔවුන් හැසිරෙනවා. සමහර ලාවට ඒවා දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, සමාජයේ සුභ සිද්ධිය වෙනුවෙන් කරන දේවල් කියලා වෙන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට අපකීර්තියක් ඇති වෙන ආකාරයට තමයි ඉතින් මේ හැසිරීම තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔවුන්ට වැටහෙනවා නම් මම නිරේගාමී ජීවිත ලබලා සංසාරේ කොච්චර දුක් විඳිනවද කියලා මම නම් හිතන්නේ ඔවුන් කවදාවත් එහෙම හැසිරීමක් ඇති කරගනී කියලා. නමුත් ඉතින් ඒ දිහා බලලා ඇත්තටම තියෙන්නේ අනුකම්පා කරනව හැරෙන්න වෙන අපිට කරන්න දෙයක් නෑ. මොකද ආයේ සංසාරයේ සිවුරක් දරනව තබා බුද්ධ ශාසනයක් කියන වචනයක්වත් පිංගුතුනි ඔවුන්ට කල්ප ගාණක් යනකම් පිංගුතුනි අහන්න ලැබෙන්නේ. මොකද දේවදත්ත හාමුදුරුව පවා පිංගුතුනි බුදුරජාණන් වහන්සේගේ සරණින් අයින් වුණේ භාග්‍යතුන් වහන්සේගේ ලෝහිතුප්පාද කර්මයට කරාට වඩා සංඝබේද කර්මය කිරීමේ. ඉගෙන සංඝබේද කර්මය කියන එක එච්චර භයානකයි. දවසක් බුදුරජාන් වහන්සේගෙන් ගෝතමී දේවි ඉල්ලීමක් කරනවනේ. බුදුරජාන් වහන්සේට කිවිසුමක් යනකොට භාග්‍යතුන් වහන්සේට ගෝතමී දේවිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. ඒ විලාවේදී භාග්‍යතුන් වහන්සේ කියනවා, ගෝතමිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේලා උදෙසා ඔය වගේ පැතුමන් කරන්න එපා කිව්වා. බුදුහාමුදුරු දීර්ඝායුෂය ලබත්වා එහෙම කියන්න එපා කොයි එක භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි කිව්වා. එතකොට ගෝතමී දේවි අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා. එතකොට තමයි කියන්නේ, ගෝතමිය බුදුරු කැමැති මෙන්න මෙහෙම ප්‍රාර්ථනා කරනවට කොහොමද? චතුරාංග සමන්නාගත වීරිය වඩන භික්ෂූන් බහුලව මේ ශාසනේ බිහිවෙත්වා කියලා මා දකින්න එක තමයි භාග්‍යතුන් වහන්සේලාගේ කැමැත්ත කිව්වා.
වීරය වඩන භික්‍ෂූන් වහන්සල මේ ශාසනයේ බහුලව දකින ලැබෙන එක තමයි කිව්වා භාගිතුන් වහන්සේලාගේ කැමැත්ත. ඒ කියන්නේ පිංගතුනි, එහෙම ශ්‍රාවකයෝ බිහිවෙන තරමටම තමයි මේ ශාසනයේ දිගු කාලයක් පවතින්නේ. එනම් භාග්‍යතුන් වහන්සේලාගේ කැමැත්ත ඒකනම් භාග්‍යතුන් වහන්සේට කරන හානියට වඩා භාග්‍යතුන් වහන්සේගේ සිතුවිල්ලට කරන හානිය බරපතල නිසා තමයි සංගබේද කර්මය උච්චරටම බලවත්. කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාරීරියේ ලේ සොලවන එකට වඩා මේ සංගබේද කර්මය බලවත් වෙන්නේ ඒ නිසයි. දේවදත්ත හාමුදුරු උච්චර කාලයකට නිරයට ගියාගේ නිසයි. එතකොට බලන්න පින්වත්නි, මේ කාරණාව කොච්චර විශේෂයිද. එනිසා අපේ පින්වතුන් මං සිහිපත් කරන කාරණාවක් තමයි, අපේ සමාජයේ සමහර වෙලාවට එවැනි අලජ්ජීන් එවැනි දුස්සීලියන්ගේ හැසිරීම විනෝදයක් කරගෙන සමහර වෙලාවට සමහර අය කටයුතු කරනු අපි දකිනවා. හැබැයි ඉතින් ඔවුනුත් කවදහරි දවසක ඒ දුස්සීල අලාජ්ජීන් යන නිරේම අනුගාමික පිරිසක් හැටියට තමයි මටනම් හිතෙන්නේ යන්න වෙන්නේ. මොකද ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් ඔවුන් යන ගමනටම උදව් කර කර කටයුතු කරන නිසා. එනිසා මගේ අදහස තමයි තමන්ගේ සංසාරයේ රැකගන්න තමන් උනන්දු වෙන්න. භික්ෂුවකගේ පින්වතුනි, හික්මීම තමයි භික්ෂුවකගේ තියෙන වටිනාම ආභරණය. එනිසා තමයි මේ ඉන්ද්‍රිය දමනිය කියන එක මේ ශාසනයේ භික්ෂුවකගේ බොහොම ඉහළින් තිබුණි. ඒ කාලේ පින්වතුනි, රහතන් වහන්සේ නමක් පෘථග්ජනයන් වහන්සේ නමක් බෙදල වින් කරගන්න බැරි මට්ටමට හික්මීමක් තිබිලා තියෙන්නේ. රහතන් වහන්සේලා මේ ඉන්ද්‍රියන් දමන ඉහළම තැනට ගියපු පිරිස. සංවර ඉඳුරන් තියෙන්නේ. හැබැයි පෘථග්ජනයන් වහන්සේලාත් එහෙමයි. ඒකනේ සමහර හාමුදුරු රහත් වුණා කියලා ඒ පන්සලේ අනිත් හාමුදුරුවෝ දැනගෙන ඉඳලා නැත්තේ. එච්චරටම උන්වහන්සේලාගේ ඉරියව්වල දියුණුවක් තිබිලා තියෙනවා. ඒක අඳුරගන්න බෑ කාටවත්. අනේ පිටිසිටුතුමාගේ දියණියක් වෙච්ච චූල සුභද්‍රා තමන්ගේ මාමණ්ඩියව මේ ශාසනය කෙරේ පැහැදිවේ ඉන්නේ කාරණාව කියලානේ. මාමණ්ඩිය තීර්ථකයන්ට දන් දෙන්නේ. නිර්වස්ත්‍රව දරපු පිරිසක් තමන්ගේ මාලිගාවට වඩම්වල දන් දෙනකොට චූල සුභද්‍රාවට ඒ පිළිබඳ පිළිකුලක් ඇති වුණා. එතකොට මාමණ්ඩියට නැන්දම්මටයි කියනවා, මම සරණ ගියපු ආරණ වහන්සේලා නම් ඔහොම පිරිසක් නෙවෙයි කිව්වා. එයයි දමණී වෙච්ච ඉඳුරන් කිව්වා තියෙන්නේ, ප්‍රසන්න ඉඳුරන් කිව්වා තියෙන්නේ. යන විදිය බලාගෙන ඉන්න ආසයි, කනබොන විදිය බලාගෙන ඉන්න ආසයි, හිඳගන්න විදිය බලාගෙන ඉන්න ආසයි. ඉගෙන භාග්‍යතුන් වහන්සේ කවදාවත් මේ භික්ෂුවක් වළඳන කොටේ දිහා බලාගෙන ඉන්න එපා. එහෙම නීති පනවල නෑ. භික්ෂුවගේ ගමන දිහා බලාගෙන ඉන්න එපා. එහෙම නීති පනවල නෑ. මොකද ඒක බලාගෙන ඉන්න තරම් ආසයි. එහෙම බලාගෙන ඉඳලා මේ ශාසනය කිරේ පැහැදිලා පිඟුතුනි, මේ ශාසනය සරණ ගියපු ශ්‍රාවකයෝ බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඉන්ද්‍රියන් කිරේ පැහැදිලා. හොඳම උදාහරණය තමයි ධර්මාශෝක රජ්ජුරුව. ධර්මාශෝක රජ්ජුරුව පිඟුතුනි, තමන්ගේ පියාගේ කාලේ ඉඳලා මාලිගාවේ කරගෙන ආපු චාරිත්‍රයක් තමයි මේ තීර්ථකයෝ 60,000කට දන් දෙන එක. දවසක් ධර්මාශෝක රජ්ජුරුව තමන්ගේ මාලිගාවේ ඉඳලා මේ දානශාලාව දිහා බලනකොට රජ්ජුරුවන්ගේ හිතට පිළිකුලක් ඇති වුණි. මොකද
ඒ අය කතාබහ කර කර කනවා. ඒ අය ඇවිදැවිද කනවා. එකිනිකාට ගරුසරු බවක් නේ. සමහල්ලාවට අද ඉහළ ආසනවල වාඩි වෙලා ඉන්නේ, පහුවදා පහළ ආසනවල ඉන්නේ. අද පහළ ආසනවල හිටපයි, පහුවදා ඉහළ ආසනවල ඉන්නේ. කිසිම ගරුසරු බවක් නේ. ඉතින් ධර්මාශෝක රජ්ජුරුවෝ ඔය ගැන කැලකිරීමෙන් තමයි සඳළු තලයට වෙලා කල්පනා කරේ. නැත්තං අපේ නම් සමාජයේ තියෙන ප්‍රසිද්ධ කතාව තමයි ධර්මාශෝක රජ්ජුරුවෝ මේ යුද්ධ කරලා මනුස්ස සංහාරයේ දිහා දැකලා කලකිරීමකින් හිටියා කියලා. එහෙම කලකිරීමකින් නෙමෙයි රජ්ජුරුවෝ හිටියේ. රජ්ජුරුවෝ හිටියේ ඇත්තටම තමන් දන් දෙන මේ ප්‍රතිග්‍රහකයන්ගේ හැසිරීම ගැන කලකිරලා හිටියේ. අනිම මෙච්චර වියදම් කරලා දන් දෙන්නේ මේ වගේ පිරිසකටද කියලා තමයි කලකිරුණේ. ඊට පස්සේදී රජ්ජුරුවෝ එදා සඳුළු තලයට වෙලා ඕක ගැන කල්පනා කර කර ඉන්නකොට තමයි හරියට අර අහසෙහි පායපු චන්ද්‍රයා බබලනවා වගේ බොම සාන්ති ඉරියව්වකින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව දැක්කේ. උන්වහන්සේගේ සංසුන් නිඳුරන් තියෙන්නේ. එකම දුර ප්‍රමාණයක් බලාගෙන වටපිට බලන්නේ නැතුව එකම වේගයකින් මේ නගරේ මැදින් වඩිනවා. ඒ ගමන් විලාසයේ දැකපු රජ්ජුරුවන්ට පුදුම ආසාවක් ඇති වුණ උන්වහන්සේත් එක කතා කරන්න. අමාත්‍යවරුන්ට කිව්වා අර යන ශ්‍රමණයාට මේ මාලිගාවට එන්න කියන්න කිව්වා. ඉතර අමාත්‍යවරු ගිහිල්ලා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට පණිවිඩය කිව්වම සාමණේරයන් වහන්සේ ඒ ආපු වේගයෙන්ම තමයි මාලිගාව දිහාට ඇරුණේ. රජ්ජුරුව ආවා කියලා කලබල වුණේ නේ. රජ්ජුරුව තමන්ට කතා කරා කියලා ඒ පිළිබඳ මාන්නයක් ඇති කරගත්තේ නේ. බලනකො භික්ෂුව හිතන විදිය. ඊට පස්සේ දැන් රජ්ජුරුව මේ හාමුදුරුවෝ තාමත් හිමින්ම වඩින නිසා ආයෙ පණිවිඩයක් ඇව්වා, ස්වාමීනි ඉක්මනට වඩින්න කියන්න කියලා. ඒ උන්වහන්සේගේ වේගය වෙනස් කළේ නේ. ඉතින් සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩම කරවලා රජ්ජුරුවෝ උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරා, ස්වාමීනි ඔබ වහන්සේට සුදුසු මොනාසනේවිති කියන්න මම දන්නේ නෑ. ඔබ වහන්සේ සුදුසු ආසනයකින් වැඩ ඉන්න කිව්වා. තිසාමණේරයන් වහන්සේ වටපිට බැලුවා, බැලුවේ තමන්ට වඩා වැඩිහිටි හාමුදුරු නමක් ඉන්නවද කියලා. බලනකොට කවුරුවත් හිටියේ නෑ. ඊටපස්සේ සාමණේරයන් වහන්සේ සිංහාසනයෙම තමයි ගිහිලා වාඩි වුණේ. රජ්ජුරු ඉදිහා බල්ල කියනවා, මේ ආරයන් වහන්සේ අදම මේ දඹදිව තලයටම අභිෂේක ලැබුවා කියලා. රජ්ජුරුවන්ගේ හිතේ පැහැදීමක් ඇති වුණේ. බුදු රජ්ජුරුව තාචාර ගෝචර දන්නවනේ. ඊට පස්සේ දෙවන රජ්ජුරුව උන්වහන්සේත් එක කතා බහ කරලා ධර්ම කතාවකුත් අහලා ඒ උන්වහන්සේට දානි පූජා කරා. දැන් රාජ්‍ය භෝජනාගාරේ ලෝකයේ තියෙන ඉහෙල්ලම ආහාර පානවලින් පුරවල තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේට දැන් දානි පිළිගැන්නුවා. පිංගතුනි ඒ තරම් ආහාර පාන තිනි මේ භෝජනාගාරෙන් උන්වහන්සේ පාත්‍රයට ගත්තේ උන්වහන්සේට වළඳන්න පුළුවන් ප්‍රමාණය විතරයි. රජ්ජුරුවන්ට ඒක දැක්කම තවත් පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ උන්වහන්සේ දානවල දල යනකොට කියනවා, ස්වාමීනි හෙටත් වඩින්න. තනියම වැඩම කරන්න එපා, තවත් ඉන්නවනම් වඩව මගෙන් ඉන්න කිව්වා. ඔන්න පිඟුතුනි රජ්ජුරුවන්ගේ හිතේ මේ ශාසනය කිරේ ඇල්මක් ඇති වෙච්ච තැන. එතකොට බණහල දැල්ම ඇති වුණේ නේ. බණ ඇහුවේ පස්සේ මුලින් පැහැදුනේ ඉරියව්වට. එනම් සංවර ඉන්ද්‍රියන් කියන එක භික්ෂුවගේ ළඟ තිබිය යුතුම ගුණාංගය. සංවර ඉඳුරන් තියෙන්න ඕන.
පැහැදුණු ඉඳුරන් තියෙන්න ඕන. දමනය කරපු ඉඳුරන් තියෙන්න ඕන. ඒවට භාග්‍යවතුන් වහන්සේ බොහෝ ධර්ම කාරණාවල් දේශනා කරලා තියෙනවා. ඉතින් මම මේ කාරණාව මෙතන දීර්ඝ විස්තර කරන්නේ නැහැ. මොකද අපේ දේශනාවෙන් මේක ටිකක් පිට යන මාතෘකාවක් නිසා. නමුත් මම මේ කරුණු කිහිපයක් මතක් කළේ අපේ සමාජයේ සමහර සිදුවීම් දිහා දකිනකොට. අපි දන්නවා අපි මිනිස්සුන්ගේ හදවත් තුලත් ඒ කලකිරීම ඇති වෙනවා. නමුත් අපිට කල්පනා කරන්න තියෙන්නේ අපට හැම දෙයක්ම ਸਰව සම්පූර්ණයෙන් දකින්න බෑ. නමුත් උත්සාහ කරන්න ඕනේ හැම දෙයක් දිහාම දැක දැක තමන්ගේ හිත පාලනය කරගෙන තමන්ගේ සංසාරය රැකගන්න. මොකද උදාහරණයක් හැටියට ගමුක භික්ෂුවක් වරදක් කරනවා කියලා. ඒක පිංගුතුනි තමන්ගේ පිනටවත් තමන්ගේ සංසාරයටවත් කිසිම අවඩක් වෙන්නේ නෑ. මොකද ඒක භික්ෂුවකට තමයි යකුසල කර්මය අයිති වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් දේශනා කරපු කරුණු බොහෝ සෙයින් තියෙනවා. මොකද සද්ධාවෙන් මේ ශාසනෙහි දායකයෝ දෙන මේ දානය සිව්පසේ පරිහරණය කර කර යම් කිසි කෙනෙක් අලජ්ජීව දුස්සීලව වාසය කරනවා නම් ඒ කෙනාගේ සංසාර ගමන මහා අන්ධකාරයක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපට ඒ පිළිබඳව කණගාටුවක් ඇති කරගන්න ඕන. ඇතරම ඒ පිළිබඳව අනුකම්පාවකුයි අපි ඇති කරගන්න ඕන. ඉවදිහා දකිනකොට සංසාරයේ පිළිබඳ අපි බයක් ඇති කරගන්න ඕන. දැන් අපේ ධර්මයේ උනත් සමහර කතා තියෙනවා. ඒ කතාවල් දිහා දැක්කම පිංගුතුනි අපට ඇති වෙන්න ඕන සංසාර බය. අනේ මේ වගේ අයත් මෙහෙම වෙනවනම් මම සංසාරයේ කොයි වගේ තැනකටපත් වේද අන්න එහෙමයි හිතන්න ඕන. එතකොට තමයි පිංගුතුනි අපට මේ ශාසනීය තුල වීරිය වඩන්න අපට හිත හිතේ ශක්තියක් ඉන්නේ. එනිසායි පිළිබඳව අපේ පිංගුතුන් හිතන්ඩ පැවිදි පිරිස හැටියට අපිත් ඒව හිතන්න ඕන. මේ කාරණාවල් පිළිබඳ හැම තිස්සෙම අවධානයක් යොමු කරන්න. මොකද මේ ශාසනීය ඉදිරියට අරගෙන යන්නේ ඉන්නේ මේ මහා සංඝරත්නය නම් උන්වහන්සේල විශේෂ කාර්යභාරයක් මේ ශාසනීය වෙනුවෙන් කරන්න ඕන. මොකද මේ සියල්ල ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ නිසා අපිට. ගිහිවි හිටියානම් මේ තරම් ප්‍රසිද්ධියක් අපට ලැබෙන්නේ නෑනි. ගිහිවි හිටියානම් කවදාවත් පින්වතුනි මේ වගේ ආයතන වලට ඇවිල්ලා මේ වගේ කතා කරන අපට ඉඩක් ලැබෙන්නේ නෑනි. ගිහිවි හිටියානම් පින්වතුනි මේ මිනිස් එකතු වෙලා අපට ඉඩකඩම් අරගෙන ආරාම ගෙවල් දුරවල් හදලා දෙන්නේ නෑනි. ගිහිවි හිටියානම් සිව්පසෙන් උපස්ථාන කරන්නේ නෑනි ගිහිවි හිටියානම්. හැබැයි පැවිද්දන් වෙච්ච අපට මෙච්චර සලකන්නේ ඇයි, උපස්ථාන කරන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේට ගරු කරන නිසා, ගෞරවය දක්වන නිසා. උන්වහන්සේගේ ගුණ නාමයෙන් තමයි මේ සියල්ල ලැබෙන්නේ. එහෙනම් අපේ වගකීම තමයි උන්වහන්සේගේ ශාසනය ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් කරන එක. ඉතින් බලන්න දැන් මෙතන වුණත් මේ තාපසවරුන්ගේ ඉරියව් දිහා දැකලා තමයි මේ යාළුව හතර දෙනා පැහැදුණේ. ඉතින් මේ හතර දෙනා කතිකා කරගෙන උන්වහන්සේලා ළඟට ගිහිල්ලා තම තමන්ගේ නිවෙස්වල දානිට උන්වහන්සේලට ආරාධනා කරා. ඉතින් මේ හතර දෙනා ඒ විදියට දානිට ඒ නිවෙස්වලට ගිහිල්ලා මේ හතර දෙනා වහන්සේලක ඍෂිවරු හතර දෙනා දානේ වලදල ඉවර වෙලා එක ඍෂිවරයෙක් යනවා තෞතිසා දිවි ලෝකෙට දවල් කාලි විවේක ගන්න. තවත් ඍෂිවරයෙක් යනවා නාග භවනට.
දවල්ට විවේක ගන්න. තවත් ඍෂිවරයෙක් යනවා සුපර්ණ භවයට. අනිත් ඍෂිවරය යනවා කෞරව රජුගේ මිගාචිර කියන උයනට. ඔහොම තමයි මේ තාපසවරු හතර දෙනා දවල් කාලයේ ගත කරන්න ගියේ. දැන් අර හතර දෙනා පහුවදා දානෙට වඩිනකොට තෞතිසා දිවි ලෝකෙට ගියපු තාපසවරයා ඒ තමන්ට දානේ දෙන අර තරුණයාගේ නිවසට ගිහිල්ලා තෞතිසා දිවි ලෝකේ ශක්‍ර දෙවියන්ගේ මේ යසස වර්ණනා කරනවා. තමන්ට දන් දෙනී උපස්ථායකයාට අනුශාසනාව කරද්දී කියනවා සක් දෙවිඳුගේ දිව්‍ය භවනේ මේ වගේ ඔහොම කියලා වර්ණනා කරනවා. දැන් මේ තරුණයා මොකද කළේ? ඒ දහම් කතාව අහලා පැහැදිලා දන් දීලා ප්‍රාර්ථනා කරා මම මේ දාන ඵලයේ බලෙන් සක් දෙවිඳුගේ මේ ශක්‍ර සම්පත්තිය ලබන භවයක්ම ලබාවා කියලා. සක්දිවිදු වගේ ශක්‍ර සම්පත්තියක්ම මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඊළඟට නාගබවනට ගිහිල්ලා එන ඊරිසිවරයාගේ දහම් කතා වහලා ඊරිසිවරය උපස්ථාන කරනු පස්ථායකයා ඒ ඍෂිවරයාට දන් දීලා ප්‍රාර්ථනා කළා මම නාගලෝකේ නාරජු වෙලා උපදීවා කියලා. ওই විදියට සුපර්ණ භවනට ගිහිල්ලා එන ඒ වගේම කෝරව රජුගේ උයනට ගිහිල්ලෙන ඒ අයගේ කතාව අහලා ඒ උපස්ථායකවරුත් ඒ තැන්වලම උපදීවා කියලා ප්‍රාර්ථනා කළා. දැන් මෙනි මේ විදියට පින්වතුනි හතර දිනාම දන් දිදී මේ ස්ථාන හතර ප්‍රාර්ථනා කරා. යාළුව හතර දිනා ওই විදියට කාලයක් යනකොට මරණයටපත් වෙලා ඒ හතර දිනාම පැතූ පැතූ ආකාරයට අර හතර ස්ථානේ උප්පත්තිය ලැබුවා. එක්කෙනෙක් සක් දෙවිඳු වෙලා ඉපදුනා, අනිත් කෙනා නාරජ්ජුරු වෙලා ඉපදුනා, අනිත් කෙනා සුපර්ණ රජු වෙලා ඉපදුනා, අනිත් කෙනා කෝරව රජුගේ අග්‍රමහේෂිකාවගේ කුසේ ඉපදුනා. ඉතින් ඒ කුමාරයාත් පස්සේ ඒ රටේ රජ්ජුරුව බවට පත් වුණා. ඒත් නම ලැබුණේ කෝරව කියන නමින්මයි. දැන් මේ විදියට හතර දෙනා මේ හතර ස්ථානේ ඉපදුනා. මේ හතර දෙනා සාමාන්‍යයෙන් මේ උපෝසත දවසට සිල් ගන්නවා. දැන් අපේ මනුෂ්‍ය ලෝකේ මේ පසළොස්වක දවසේ සිල් ගන්නෝ වගේ දිව්‍ය ලෝකේත් පින්වතුනි මේ පසළොස්වක දවසට සිල් සමාදන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. ඒකෙන් අර අංගුත්තර නිකායක සූත්‍රයක පවා තියෙන්නේ ඔය සතරවරන් දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ දිහා මිනිසුන්ගේ මේ හැසිරීම පිළිබඳ වාර්තාවක් හදනවා. ඒ වාර්තාව සකස් කරන්නේ අටවක දවසේ සතරවරන් දෙවිවරුන්ගේ ඉන්නව පුත්තු 91ක් ඉන්ද කියලා නමින් හඳුන්වන පුතු 91ක් ඉන්නවා. ඒ 91 දිනාම තම තමන්ගේ අමාත්‍යවරු එක්ක ඇවිල්ලා මාසේ 8වක දවසේ මිනිස් ලෝකේ මිනිසුන්ගේ වார்த்தාවක් සකසනවා. හොඳ වැඩ කරන අය කවුද? නරක වැඩ කරන අය කවුද? පින් කරන අය කවුද? පව් කරන අය කවුද? ඒ පව් අතරින් බහුලව පව් කරන අය කවුද? ওই වගේ වார்த்தාවක් සකස් කරනවා. ඊළඟට ඒ වார்த்தාව සකස් කරලා ඒක ගිහිල්ලා දෙනවා සතරවරන් දෙවිවරුන්ට. සතරවරන් දෙවිවරුත් නැවත පසළොස්වක දවසට කලින් දවසේ කියන්නේ 14 වන දවසේ ආයිමත් නැවත ඒ වார்த்தාව සංශෝධනය කරනවා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා. ඊළඟට පින්වතුනි පසළොස්වක දවසට සුධර්මා දිව්‍ය සභාවේ සිල් අරගෙන ඉන්න ඒ දිවිවරු අතරින් සක් දෙවිඳුන්ට අර සතරවරන් දෙවිවරු ගිහිලා වார்த்தාව ඉදිරිපත් කරනවා. සක් දෙවිඳු ඒ වார்த்தාව දිහා බලලා පින් බහුලව කරන අය දිහා දැක්කම සතුටු වෙනවලු.
පව් බහුලව කරනයි දිහා දැක්කම දුක් වෙනවලු. මොකද පින් බහුලව කරනයි දිහා දැක්කම සතුටු වෙන්නේ දිවි ලෝකෙට දෙවරු වැඩි වෙනවා කියලා හිතලා. පව් බහුලව කරනයි දිහා දැක්කම දුක් වෙන්නේ මේ අසුරය වැඩි වෙන නිසා. ඉතින් ඔන්න ඔය විදියට තමයි වார்த்தාව සපයන්නේ. ඉතින් ඔන්න එවගේ අවස්ථාවන් වල පවා සමහර වෙලාවට දෙවිවරු ඒ මනුස්ස ලෝකෙ මිනිස්සු සම්බන්ධයෙන් තීරණගත්තු අවස්ථා තියෙනවා. දැන් සමහර පින් කරනයි දිහා දැක්කම එයට උදව් කරනවා. ඔය සුලුගුලු කියලා උපාසකෙක් හිටියා. මේ උපාසකතුමා උපස්ථායක හල් හදලා භික්ෂුන් වහන්සේලාට උපස්ථායක හල්වල උපස්ථාන කරා. උපස්ථායක ශාලාවල්වල මේ වඩින භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. ඉතින් ඒ උපස්ථායක ශාලාවක වැඩපු දවසක් එක රහතන් වහන්සේ නමකට මේ උපාසකතුමා උපස්ථාන කරනකොට රහතන් වහන්සේ අහනවා, උපාසක දිවුලුව ගිහිල්ලා තියෙනවද? එතකොට නෑ කිව්වා. කැමැතිද අහනව යන්න? උපාසකතුමා කියනවා, කැමැත්තක් නම් තියෙනවා, මං කොහොමද යන්නේ? රහතන් වහන්සේ කියනවා, මම මගේ ශක්තියින් නුඹ අරගෙන යන්නම් කියලා. සුලුගුලු උපාසකතුමාවත් අරගෙන මේ රහතන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් තවුතිසා දිවි ලෝකෙට ගියා. ඉතින් යනකොට මේ දිව්‍ය ලෝකයේ දෙවිවරු හරියට මේ අඳුරන කෙනෙක් ආව වගේ සියලුම දෙවිවරු ඒ තැන්වල ඉඳගෙන මේ සක්දිවි දුඟල රැස් වුණාලු. රහතන් වහන්සේ උපාසකතුමාව සක්දිවි දු ළඟට එක් කරගෙන ගිහිල්ලා සක්දිවිදුට මුණ ගැසවනවා. ඉතින් ඒ වෙලාවේදී සක්දිවිදුට හඳුන්වල දෙනවා රහතන් වහන්සේ උපාසකතුමනි, මේ තමයි සක්දිවිදු. ඉර සක්‍රදෙවියන්ට කියනවා රහතන් වහන්සේ සක්දිවිදු, මේ තමයි මනුෂ්‍ය ලෝකයේ ඉන්න බොහොම ධාර්මික උපාසකේ නම සුලුගුලු කිව්වා කියලා. දැන් උපාසකතුමාගේ මේ ගුණය වර්ණනා කරනකොට සක්‍රදෙවියෝ කියනවා, ස්වාමීනි මට විස්තර දැනගන්න අවශ්‍ය නැහැ, මේ උපාසකතුමා පිළිබඳව මේ දිව්‍ය ලෝකෙ නොදන්න කෙනෙක් නෑ කිව්වා. අද මේ දෙවිවරු රැස් වෙලා ඉන්නේ ඒ පුණ්‍යවන්තයා දෙව්ලෝකයට ආවා කියන මේ ආරංචිය අහලා කිව්වා. ඒ කියන්නේ උපාසකතුමාව ඉච්චරටම ප්‍රසිද්ධයි දිව්‍ය ලෝකේ. ඒකට හේතුව තමයි අර වார்த்தාවල් සකස් කරනකොට ඒ වார்த்தාවල් වල මේ ගුණදම් රකින්න මිනිසුන්ව දිව්‍ය ලෝකේ ප්‍රශංසා ලබනවා. ඒ දිවි ලෝකේ ප්‍රසිද්ධිය ලබනවා. ඒ විතරක් නෙවෙයි, දෙවියන්ගේ ප්‍රශංසා ලබනවා. ඉතින් පින්වතුනි, දැන් ඔය හොඳ වැඩ කරන අයනේ. දැන් ඊට පස්සේ උපාසකතුමා නැවත මනුෂ්‍ය ලෝකෙට ආවා. ඒ ආපු වෙලාවේ සක්දෙවිදු උපාසකතුමාගේ නමට සප්ත රතනයන් පුරෝපු නැවක් එවලා තියෙනවා. උපාසකතුමාගේ නමට සප්ත රතනයන් පුරෝපු නැවා, රතන හතකින්ම පුරෝපු නැවක් එවලා තින උපාසකතුමාගේ නමට. උපාසකතුමා බොහෝසීම ධනවත් වෙලා තවත් තවත් පින් දහම් කරලා තියෙනවා. ඒතර බලන්න පින්වතුනි, දැන් ඒ හොඳ වැඩ කරන අය දැන පැහැදිලා ඒ හොඳ වැඩ කරන අයට උදව් කරන විදිය. හැබැයි ඒ වගේම තමයි නරක වැඩ කරන අය දැකලා ඒ නරක වැඩ කරන අයගේ නරක ක්‍රියාවන් බහුලව කරනවා නම් ඒ වෙලාවට දඬුවමක් කරන්න පුළුවන් නම් ඒ වෙලාවට දෙවරු දඬුවම් පවා කරලා තියෙනවා. දැන් ඔය අපේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා කලෙක පිසවච්ච කියලා තාපසවරයෙක් වෙලා ඉපදිලා හිටියා. ඔය දණ්ඩකී ආරාමේ පිළිබඳව අතීත කතාවක් තමයි භාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ තාපසතුමා රජ්ජුරුවන්ගේ උයන තමයි වාසය කළේ. රජ්ජුරුව මේ උපාස මේ
තාපසතුමාට රජ්ජුරුවන්ගේ කමාත්‍යවරයෙක් උපස්ථාන කර කර හිටියේ. ඔයි කාලෙදී මේ රජ්ජුරුවන්ගේ මාලිගාවේ තියෙන අන්තප්පුර කියන්නේ ඇතුළු නගරේ කාන්තාවක් හිටියා රජ්ජුරුවන්ගේ එක භාර්යාවක්. ඒතර මෙන්න මේ භාර්යාව එක වරදක් කරලා රාජද්‍රෝහියෙක් හැටියට නම් කළා, මේ සේවයෙන් පහ කළා. දැන් මේ කුමාරිකාව උයනෙමැදින් යනකොට මේ තාපසතුමාව දැකලා ඒ කාලේ මිනිසුන්ගේ අතරේ මේ සංකල්පයක් තිබිලා තියෙනවා ශ්‍රමණයේ දැකීම අසුභයක් කියලා. ඉතින් මේ කුමාරිකාවත් ඒ සංකල්පයේ පදනම් කරගෙන හිතනවා මේ අසුභ දෙයක් දැක්කා කියලා. ඒ සාමාන්‍ය අසුභ දෙයක් දැක්කම මිනිසු පිළිකුල් කරන එක විදියක් තමයි කෙල ගහන එක. ඉතින් ඒ වෙලාවේ තාපසතුමා ගඟට අසුභ දෙයක් දැක්කා කියලා කෙල ගහලා ගියා. ඉතින් පහුවදා නැවත මේ රජුගෙන් ලියුමක් එනවා නැවත ඇට සේවයට වාර්තා කරන්න කියලා. ඉතින් ඔහොම ටික දවසක් යනකොට රජුගේ ළඟ හිටපු මට මතක හැටියට අමාත්‍යවරේ හෝ පුරෝහිතේ ওই විදියටම මේ රාජසේවයෙන් පහ කරා වරදක් නිසා. ඔහු මේ දවසක් කල්පනා කරා මේ කුමාරිකාවකුත් ඔය වගේ පහ කරලා නැවත සේවේ ලැබුවා, කොහොමද ලැබුවේ මොනව කරලාද කියලා පොඩ්ඩක් ගිහිලා හොයලා බලනකොට ඈ කියනවා විශේෂ යමක් නම් කළේ නෑ, හැබැයි දැන් යන දවසේ මිනි මෙහෙම දෙයක් නම් වුණා කිව්වා. ඉතින් මේක අහගෙන හිටපු මොහොත් මොකද කළේ? අර තාපසවරය හොයාගෙන ගිහිල්ලා තාපසවරයගේ ඟට කියලා ගැහුවා. පහෝදා ඔහුටත් රජෙන් ලියුමක් එනවා නැවත සේවයට වාර්තා කරන්න කියලා. දැන් මේ දෙන්න අතර විශ්වාසයක් ගොඩ නැගුණා. මේ තාපසතුමාට කියලා ගැහුවොත් යමෙක් තමන් හිතන දේ ඉටු වෙනවා කියලා. දැන් රජ්ජුරුව ඔහොම දවසක් එක යුද්ධයකට යන්න සූදානම් වෙනකොට මේ දෙන්නම ගිහිලා රජ්ජුරුවන්ට ওই කතාව කිව්වා. මහරජමිනි මෙහෙම දෙයක් තියෙනවා, ඒ ඔබතුමත් විශ්වාස කරනවා නම් යුද්ධයට යන්න කලින් මේ දේ කරලා යන්න කියලා රජ්ජුරුවන්ට කිව්වා. මිත රජ්ජුරුව අර යුද්ධයට යන සෙබළු ඔක්කොම අරගෙන ගිහිලා තාපසතුමාට කියලා ගහලා තමයි යුද්ධෙට ගියේ. හැබැයි යුද්ධෙ දින්නා. දැන් ඔන්න රජ්ජුරුවගේ හිතෙත් ඒ වගේම මේ රටවැසියන්ගේ හිතවලත් ওই කාරණාව සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩ නැගුණා. දැන් ওই කාලේ ඇත්තටම අර උපස්ථාන කර කර හිටපු අමාත්‍යවරයා රාජකාරියක් සඳහා බැහැරකට ගිහිල්ලා හිටියේ. ඒ නිසා මේ අමාත්‍යවරේ මේ කිසිවක් දන්නේ නැහැ. හැබැයි ওই කාලේ වෙනකොට දැන් දිව්‍ය ලෝකයේ සුධර්මා දිව්‍ය සභාවේ මේ ප්‍රශ්නය ගැන කතා කරනවා. මෙහෙම දෙයක් මනුෂ්‍ය ලෝකේ වෙලා කියලා. එතකොට ඒ දෙවිවරු මේ ප්‍රශ්නෙට සම්බන්ධයෙන් විසඳුමකට එන්න දඩුවම් කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කර කර ඉඳෙද්දී එක එක දෙවිවරු එක එක යෝජනා ඉදිරිපත් කරනවා. අපි අර පුර කාන්තාව මරමු, අර පුරෝහිතයව මරමු, දෙන්නාවම මරමු, රජු මරමු, ඔහොම කියනවා. අන්තිමටම තීරණයකට ආව නෑ, අපි රටම විනාශ කරමු කියලා. ඊට පස්සේ ඉතින් තීරණය කර රට විනාශ කරන්න. කතාව නම් බොහොම දිගට යනවා, මම මේ කෙටියෙන් කිව්වේ අපේ දේශනාවෙන් ටිකක් පිට යන නිසා. ඊට පස්සේදී දෙවිවරු මේ ඒ මුළු රටම විනාශ කරලා පොළොවට පස් කරා. අර තාපසතුමාට කරපු හානියට. ඉතින් අන්න ඒ වගේ පින්වත්නි, මේ දිව්‍ය ලෝකේ මේ පෝය දවස්වලට සිල් අරගන්න දවස්වලට ඔන්න ඔය වගේ තීඳු තීනර අරන් තියෙනවා. ඉතින් ඒ කියන්නේ දිවි ලෝකෙත් ඒ පෝය දවස සිල් ගන්නවා කියන එකයි මම මේ කිව්වේ. ඉතින් දවස බොහොම විශේෂ දවසක්. එතකොට පින්වතුනි බලන්න, මේ කාරණාවෙන් තව දෙයක් ඔප්පු වෙනවා. මට අපේ පින්වතුන්ට කියලා දෙන්නත් ඕනකම තිබුණේ. ඒක විශේෂයෙන්ම මේ අමතර කාරණාවක් මෙතනට එකතු කරලා. ඉගෙන මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සු පිළිබඳව හැම වෙලාවකම අධ්‍යන වාර්තාවක් දෙවිවරු හදනවා. ඒතර ගුණධර්ම රකින්න ඇයට ඒ අයගේ ගුණධර්ම වලට පහසු වෙන විදියට තමයි දෙවිවරු උදව් උපකාර කරන්නේ. නැත්තම් යාළගේ අවශ්‍යතාවයේ පරිදි නෙමෙයි. ඔවුන්ගේ ගුණධර්ම රැකෙන විදියට, පහසු වෙන විදියට උදව් උපකාර කරනවා.
ඉති දැම්මිනි මේ දිවිය සභාවේ දෙවිවරු අතර දැම්මේ සිල් අරගන්න සක් දෙවිදු. ඉළඟට නාගලෝකයේ නාරජ්ජුරුවෝ. ඉළඟට සුපර්ණ රජ්ජුරුවෝ. ඉළඟට රටපාලනය කරන කෝරවි රජ්ජුරුවෝ. තැන් පොහොය දවස සිල් ගන්න දවසේ දැම් මේ හතර දෙනා තම තමන්ට තනි තනියෙන් මෙහිම හිතෙනවා. එසක් දෙවිදුට හිතෙනවා මට දිවිලෝකේ සිල් ගන්න ටිකක් දුෂ්කරයි. මොකද හිත රැක ගන්න අමාරුයි, රූප පේනවා, ශබ්ද ඇහෙනවා. ඒ නිසා මට නිදහසේ සිල් අරගන්න තැනක් තිබුණා නම් හොඳයි කියලා බලනකොට රජ්ජුරුවන්ගේ උයන දැක්කා. ඉතින් සක් දෙවිදු උයනට ආවා. ඉතින් එදා නාග රජ්ජුරුවොත් ඔහොම හිතලා නාගලෝකේ සිල් රැක ගන්න අමාරුයි කියලා නාරජ්ජුරුවොත් හොයල බලනකොට රජ්ජුරුවන්ගේ උයන දැකලා රජ්ජුරුවන්ගේ උයනට ආවා. සුපර්ණ රජ්ජුරුවොත් එහෙම ආවා. කෝරව රජ්ජුරුවොත් කල්පනා කරලා මාලිගාව ඉදගෙන සිල් රකින්න අමාරුයි කියලා ඒ රජ්ජුරුවොත් උයනට ආවා. දැන් මේ හතර දෙනාම එකට මුණ ගැහුණා. දැන් කලින් යාළුව හතර දෙනා. දැන් මේ හතර ස්ථානෙක ඉපදිලා ආයෙමත් කාලෙකට පස්සේ මුණ ගැහුණා. දැන් හතර දෙනා ඉතින් බොහොම නිහඬව හිත රැකගෙන සිල් අරගෙන ඉන්නවා. ඉතින් සීලයේ සමාදන් වෙනකොට ඕකනේ හිතන්නත් ඕන ඇත්තටම. තමන්ගේ සීලය ගැන තමයි මිනිහි කරන්න ඕන. හුඟක් වෙලාවට අපේ සමාජයේ හුඟක් අය සිල් රකින්න ගියාට පින්වතුනි ඔන්නෝයි කොටස ඇත්තටම මග හරිනවා අපි දකිනවා. ඒ කියන්නේ සිල් රකින්න ගියාට තමන්ගේ සීලයේ පිළිබඳ ආවර්ධනය කරන්නේ නැහැ. ඉතින් හුඟක් දිනේ හිත රවට්ටගෙන තමයි සිල් රැක්කා කියලා ගෙවල් වල යන්නේ. නමුත් සිල් ගන්න කොට තියෙන්නේ තමන්ගේ හිත රැක ගන්න. සිල් ගන්න දවසට හිත රැක ගන්න ඕන. මගේ මේ සිල් පදට මම රකින්නවද කියලා එහෙම හිතන්න ඕන. නමුත් සමහර වෙලාවට සමහර අය එහෙම හැසිරෙනවා හරි අඩුයි. ඉතින් අර ගෙදර ඉන්න විදියටම තමයි සමහර වෙලාවට සමහර කෙනෙක් පන්සලට ගිහිල්ලත් හැසිරෙන්නේ. එතකොට තමන්ගේ සීලයේ පිළිබඳ ආවර්ජනයක් කරන්නේ නෑ තමන්. නමුත් කියලා තියෙන්නේ වැස්සි වසුපැටිය බිහි කරලා ඒ වසුපැටිය නිදල්ලේ හැසිරෙද්දී වැස්සි නිදහසේ තනකොළ කනවා. වැස්සි නිදහසේ වතුර බොනවා. වැස්සි නිදහසේ හිඳගෙන ඉන්නවා. හැබැයි වැස්සි මොන දේ කළාත් අර නිදල්ලේ හැසිරෙන වසුපැටිය දිහා කෙරී අවධානෙන් ඉන්නේ. ඒ කියන්නේ වසුපැටියට කිසිම කරදරයක් වෙන්නේ වැස්ස ඉඳ තියන්නේ නැහැ. මොන දේ කරත් වසුපැටිය කෙරී අවධානෙන් ඉන්නේ. අන්නේ වගේ තමයි පින්වතුනි සිල් රකින කෙනා ඉන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. තමන් මොන වැඩේ කරත් හිතන්න ඕන මම අද දවසේ සිල් අරගෙන ඉන්නේ. ඒතර මම්මගේ සීලේ පිළිබඳව තමයි හැමදෙස්සෙම මෙනෙහි කරන්න ඕන. ඇවිද්දත්, කතා බහ කරත්, හිඳගත්තත්, මොනව හරි දෙයක් බැලුවත් හැමදෙස්සෙම බලන්න ඕන තමන්ගේ සීලය ගැන. මම මේ කරන දේ මගේ සීලියට හානියක් වෙනවද? එතකොට තමයි තමන්ට සිල් හොඳට රැක ගන්න පුළුවන්. නමුත් හුඟක් අය එහෙම සලකනව හරි අඩුයි. දැන් සමහරවල් සමහර අය දන්නෙත් නෑ තමන්ගේ සිල්පදේ කැඩිලා කියලා. හැබැයි තින් පින්වතුනි උදේ ඉඳලා එක තැනක වාඩි වෙලා ඉඳගෙන ඉන එක නම් සිල් රැකීමක් නෙවෙයි. ඒක සීලී අංගයක් නෙවෙයි. වාඩි වෙලා ඉන්න එකවත් එහෙම නැතිනම් උදේ ඉඳලා හවස් වෙනකන් පාසල්වල වාඩි වෙලා එක දිගට ඉන්න ළමයි පිළිබඳව අපිට කොච්චර හිතන්න පුළුවන්ද? ඒ ළමයි එක දිගට වාඩි වෙලා ඉන්නවනේ පැය ගණන්. පන්තිවල ඉගෙන ගන්න ළමයි පැය ගණන් වාඩි වෙලා ඉන්නවනේ එකම විදියට. ඒ නිසා මේ තැනකට ගිහිල්ලා එක දිගට වාඩි වෙලා ඉන්න එක තැනකට ගිහිල්ලා ඉඳලා ඉඳගෙන එන එක සීලය නෙවෙයි. සීලය කියන්නේ හිත රැකගන්න එක. තමන් උදේ සමාදන් වෙච්ච සිල්පදාට තමන් පවාරණයේ මොහොත වෙනතෙක්ම තමන් රැක්කාද කියලා තමන් බලාගෙන ඉන්න එක.
ඒකට තමයි මේ සිල් ගන්නවා කියලා කියන්නේ. එතකොට ප්‍රාණඝාත වෙනවද, හොරකම් වෙනවද, කාමසිතුවිලි පහළ වෙනවද, බොරු කියවනවද, සුරාපානය කරනවද, විකාලේ ආහාර ගන්නවද, ඒවා සලකන්න ඕනේ. දැන් සමහර ලාවට සමහර කෙනෙක් ඒ වගේ අංග සලකනව හරි අඩුයි. 12 පහුණෙන් පස්සේදී සමහර කෙනෙක් ඒ සිල්පදයේ කිරි දක්වන සැලකිල්ල ගොඩක් අඩුයි. සමහර ලාවට සුප්පානය කරනවා, බිස්කට් වර්ග කනවා, සමහරට බලාට ඔය කිරි තේ බොනවා. ඉතින් ඒවයින් වෙන්නේ විකාල භෝජන ශික්ෂාපදේ කැඩෙනවා. ඉතින් එතකොට සිල්පදයක් කැඩීම කියන එක සීලේ දියුණුවක් බවට පත් වෙන්නේ නැහැ. තිනසේව සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට සමහර අය අද කාලේ ගොඩාක් උරු වෙලා තියෙනවා මේ සිල් ගන්න දවසට, බණ අහන දවසට පවා මේ දුරකථනයත් අරගෙන යන්න. ඉතින් ගියෙන් පස්සේදී ඉතින් ඒ කෙනාගේ අර සාමාන්‍ය ජීවිතයේ ඉන්න හැසිරීමම තමයි ඒ තැන්වල දකින්න ලැබෙන්නේ. ඔක දිහා බලබල, ඒකේ තියෙන දේවල් බලබල තමයි තී දවස ගත කරන්නේ. ඉතින් වංචනික ධර්මයක් තියෙන බණ අහන්න අරගෙන යනවා කියලා. නමුත් ඉතින් ඇත්තටම සමහර ලාවට සමහර අය බණ නන් නෙවී අහන්නේ, බණ නන් නෙවී බලන්නේ. ඉතින් එතකොට තමන්ට පාඩුයි ඒක. එතකොට පාඩුව කොච්චරද කියන්නේ, ඒ තමන්ට දන් දෙන දායකයන්ටවත් සාධාරණයක් ඉටු වෙන්නේ නැහෙනේ. මොකද ඒ උපාසක දානේ දෙන්නේ සිල්ගත්තු පිරිසක් වෙනුවෙන්නේ. එතකොට සිල් නැතුව නම් තමන් ඒ දානේ වලදන්නේ අර සිල් නැතුව දානේ වලදන හාමුදුරලා හා සමානයි. ඉතින් තවනෝ සිල්පද නැතුව ඒ දායකයන්ගේ දානිය සිව්පස්සේ වලදනවා කියන එක. ඒ නිසා ඒව සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා හැමතිස්සෙම බලන්න ඕන තමන්ගේ මේ සීලය පිළිබඳව. තමන්ගේ සිල්පද කොච්චර රැකිනවද? කැඩෙනවා නම් ඒව පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඒව පිරිසුදු කරගන්න ඕන. නැත්තම් එක තැනක ඉඳගෙන ඉඳලා එන එක නම් ඇත්තටම සීලේ දියුණුවක් නන් නෙවෙයි. දැන් මේ හතර දිනා තමන්ගේ සිල්පද මිනිහි කර කර හිටියේ. ඒකම තමයි මේ හතර දිනා ඉතින් ඒ තැන සිල් ආරක්ෂා කර කර හිටියේ. ඉතින් දැන් කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ කොටස මෙතනින් අවසන් කරනවා. අපි ලබන සතියේ සාකච්ඡා කරමු මෙතනින් ඉතුරු ප්‍රමාණය. මේ හතර දෙනා මෙතනට එකතු වෙලා මේ හතර දෙනා අතර බොහොම සුවිශේෂී සංවාදයක් වෙනවා. ඒ සංවාදයේ බොහොම රසවත්. ඉතින් ඒ කාරණාව අපි ලබන සතියේ බලමු. මේ හතර දෙනා එකට එකතු වෙලා මොන වගේ කතා බහකද යෙදුනේ කියලා. එහෙමනම් අද දවසේ අපි රැස් කරගත් සියලු කුසල ධර්මියෝ පින්වත් හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. ඉතින් අපි හැම දිනාටම මේ සීළු පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම net නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරීතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සීළු පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම අපි අද දවසේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. අපි කලින් දවස්වලත් මතක් කළා ඉරිදා මෙත්නිත් පාමුල ධර්මදේශනා කරපු ධර්මදේශකයන් වහන්සේ, අපේ පින්වත් කැටවල හේමාලෝක නායක මාහිමිපාණන් වහන්සේ මේ දිනවල තරමක් රෝගී තත්ත්වයෙන් පසු වෙලා යම් ප්‍රමාණයකට සුවේ ලබමින් ඉන්නේ. ඉතින් net නාලිකාව හරහා සුවිශාල ධර්ම සේවාවක් සිදු කරපු බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. ඉතින් අපි උන්වහන්සේට ආශිර්වාදයේ කරමු. විශේෂයෙන්ම උන්වහන්සේගේ ඒ ගිලන් බව වෙනුවෙන් අපි කලිනුත් මතක් කරා අපේ නිශ්‍රාවක පිරිසට උදව් උපකාර කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපට දැක ගන්න ලැබුණා උන්වහන්සේ ඒ එක්තරා වැඩසටහනකදී මතක් කරනවා උන්වහන්සේගේ රෝගී තත්ත්වය තියෙන තත්ත්වය පිළිබඳව. ඉතින් එතනදී උන්වහන්සේ මතක් කරනවා උන්වහන්සේගේ මේ ඒ ශාරීරියේ රුධිරය මාරුකරන එක, ඒ වගේම උන්වහන්සේට අවශ්‍ය කරන බෙහෙත්ය සපයා ගැනීම, තේවට යම් ආකාරයකට ආධාර උපකාර පවා උන්වහන්සේ මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඉතින් තමන්ට පුළුවන් ආකාරයට ඒ ඖෂධ දානියටත් අපේ පින්වතුන්ට උදව් උපකාර කරන්න පුළුවන්. ඉතින් වගේම තමයි ආහාරමේ වශයෙන්
උන්වහන්සේ සිහිපත් කරලා තිබුණා යම් ආකාරයේ ආහාර කීපයක් උන්වහන්සේට දැනට අනුභව කරන්න පුළුවන් කියලා. ඉතින් ඒවත් අපේ පින්වතුන්ට පුළුවන් හොයලා බලලා මිනිත් ආයතනයේට කතා බහ කරලා ඒව පිළිබඳ හොයලා බලලා අපේ පින්වතුන්ට ඒකටත් උදව්පකාර කරන්න. ඉතින් ඒකත් ගිලානෝපස්ථානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි උන්වහන්සේට අපිත් පුළුවන් විදිහට ආශිර්වාදයේ කරමු. අපි රැස් කරගත්තු සියලු පින් බලයෙන් අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවපත් භාවය ලැබේවා. උන්වහන්සේට චිරාත් කාලයක් මේ ශාසනයෙහි යහපත් ලෙස බැඳෙන්නට ශක්තිය ලැබේවා. අපි රැස් කරගත්තු මේ උදාර කුසලානිසංස ධර්මයේ බලයෙන් උන්වහන්සේට ඉතා ඉක්මනටම නිරෝගී සුවය ලැබලා නැවතත් උන්වහන්සේගේ ධර්ම සේවාව, දහම් චාරිකාව ආරම්භ කරන්න උන්වහන්සේට ශක්තිය, ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා. ඒ වගේම ලගා කරගත්තු සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මයේ පාරමී ධර්මයක්ම වේවායි සාදෝ 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨහා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.